අයිබෝවන් හරිතේ හරියට ගෙනෙන සියතිරිවේ උදෑසන පුවත් විකාශයයි මේ මම රෝනිකා කුමාරදාස ප්‍රථමින් අවධානයේ දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත අලුත් වැඩපිළිවෙලකට රජය සූදානම් අගමැතිගෙන් ප්‍රකාශයක් ගොවි ජනතාවට සහන දෙන්න රජයේ සැලසුම් ගැන ඇමති දුමින්ද කියයි තවත් අලුත් දවසක් අද දිනේ වඩාත් අර්ථවත් කර ගැනීමට මේ උපදෙස් සවතන් ඔබේ ජීවිතයට එකතු කරගන්න. පමාදන් අප්පමාදේන යදා නෝදතේ පණ්ඩිතෝ පඤ්ඤා පාසාද මාරුයිහ අසෝකෝ සෝකිනී පජං පබ්බ තට්ඨෝව බුම්මට්ටේ ධීරෝ භාලේ අවෙක්කති. බුද්ධිමත් ශ්‍රාවකයා යම් දවසක ප්‍රමාදය දුරු කරන්නේ අප්‍රමාදය මුල් කරගෙනමයි. එතකොට ඔහු ප්‍රඥාවෙන් නිර්මිත ප්‍රාසාදයට නගිනවා. එතන ඉඳලා ශෝක වෙන ජනතාව දිහා බලනවා. කන්දක් මුදුනට නැගපු කෙනෙක් බිම සිටින අය දිහා බලනවා වාගේ ඒ ප්‍රඥාවන්තයා බාල ජනයා දිහා බලනවා. ජේතවනාරාමේදී මහා කස්සප තෙරුන් අරඹයා අපමහා ගෞතම සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ ගාථාවකි. පළත් හතක් සඳහා පත්කෙන්නු නව ආණ්ඩුකාරවරුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නා. ඒයේ ජනාධිපති කාර්යාලයේදී. පළත් හතක් සඳහා පත්කෙරෙනු නව ආණ්ඩුකාරවරු ජනාධිපති මන්දිරයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නා. ඒ අනුව බස්නාහිර පළාත සඳහා හේම කුමාරණානායකර මහතාත්, වයඹ පළාත සඳහා කේ.සී. ලෝකේස්වරන් මහතාත්, සබරගමු පළාත සඳහා නිලුකායක නායක මහත්මයාත්, මධ්‍යම පළාත සඳහා රිජිනල් කුරේ මහතාත්, දකුණු පළාත සඳහා මාෂල් පෙරේරා මහතාත්, උතුරු මැද පළාත සඳහා එම්.පී. ජයසිංහ මහතාත්, ඌව පළාත සඳහා පී.බී. දිසානායක මහතාත් මෙහිදී ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නා. මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතාත් සහභාගී වුණා. අලුත් වැඩපිළිවෙලට යොමු වීමට රජයේ සූදානම් බව අග්‍රාමාත්‍ය රණවීර වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යරා මේ බව සඳහන් කළේ තලවතුගොඩ ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත නිවාස යෝජනා ක්‍රමයක් සඳහා මුල්කල තැබීමේ උත්සවයට එක්වෙමින්. ශ්‍රී ජයවර්ධනපුර රෝහලපාර තලපත් පිටියේදී ඉදිකිරීමට නියමිත නිවාස 400කින් යුත් ලේක් වියු රෙසිඩෙන්සස් නිවාස යෝජනා ක්‍රමයේ සඳහා මුල්කල තැබීමේ අවස්ථාව අග්‍රාමාත්‍ය රණවීර වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. එම අවස්ථාවට මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාටුලී චම්පික රණවක මහතා ප්‍රමුඛ එම අමාත්‍යංශයේ නිලධාරීන් සහ දේශපාලඥයින් රැසක් එක්ව සිටියා. රාජ්‍ය සේවකීන්ගේ වැටුප්පඩි කළා කියලා 10000න් 25000න් දෙගුණ කළා කියලා, රාජ්‍ය සේවය ස්වාධීන කළා කියලා රාජ්‍ය සේවා කොමිෂන් හදලා, වැඩක් නැහැ. රාජ්‍ය සේවය අකාර්යක්ෂම, රාජ්‍ය සේවය අපක්ෂපාතීන. ඒ නිසා එවැනි ක්‍රියාදාමයක විප්ලවීය පරිවර්තනයක් කරන්න ඔබතුමා විශ්වාස භංගයේ ජයගත්තා වගේම මේ පරිපාලනයේ අභියෝගයත් ජයගෙන ඒ විප්ලවීය පරිවර්තනය දෙන්නේ කියලා ඔබතුමාගේ කාරුණික ඉල්ලීමක් කරමින් මම නිහඬ වෙමි. අපි අද අඩු ආදායම් ආර්ථිකයක් නෙමෙයි, මධ්‍යම ආදායම් ආර්ථිකය. තව ටිකකින් ඉහළ මධ්‍යම ආදායම් ආර්ථිකයක් බවට පත් වෙනවා. අපි මේ පරිවර්තනය ලෑස්ති වෙන්න, අපි ඒකට ඉදිරියට යන්න ඕනේ. ඒ නිසා තමයි මේ වැඩසටහන් ක්‍රියාත්මක කරන්නේ. ඒ වගේම අපි අනාගතයේ දිහා බලලා වැඩසටහන් කරගෙන යනවා. ඊයේ එක්සත් ජාතික පක්ෂ ඇමතිතුරු කණ්ඩායමකුත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිතුරු කණ්ඩායමකුත් මුණ ගැහුණා. විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිතුරු නීති ජනාධිපතිතුමා මුණ ගැහුණා. දැන් අලුත් වැඩපිළිවෙලක් සකස් කිරීම ගැන සාකච්ඡා කරා. මම බලාපොරොත්තු වෙන්නේ ඒ වැඩපිළිවෙල අපිට විගහට ලැබෙයි කියලා. මහබැංකු බැඳුම් කර වංචාව සම්බන්ධයෙන් අතනඟුවේ සිටින පර්පචුවල් ට්‍රෙෂරි සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන ලබන 26 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ කොටුව මහේස්ත්‍රාත්වරිය හමුවේ සැකකරුවන් ඉදිරිපත් කළ අවස්ථාවේදී ප්‍රශ්නකත බැඳුම් කර ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින පර්පචුවල් ටෙෂරිත් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන අත්අඩංගුවට ගතේ පසුගිය පෙබරවාරි මස 4 වනතායි. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරී කණ්ඩායමක් විසින් සෙකකරුවන් දෙදෙනා කොටුව මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කළා. ඒ අනුව එම සෙකකරුවන් දෙදෙනා
කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට ඉදිරිපත් කළා. අර්ජුන ලෝසිය සහ කසුන් පලිසේන යන අය ලබන 26 වෙනිදා දක්වා රක්ෂිත වන්දනාකාරගත කිරීමට මහේස්ත්‍රාත්වරිය එහිදී නියෝග කළා. මේ අතර සැකකරුවන් නැපෙයිලා අභියාචන අධිකරණයට ඉදිරිපත් කළ ප්‍රතිශෝධන අයදුම්පත් ලබන මැයි 18 වෙනිදා වැඩිදුර සලකා බැලීමට නියමිතයි. එම නඩුවේ ප්‍රධාන සැකකරුවකු වන හිටපු මහබැංකුව අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවටගෙන මෙතෙක් අධිකරණයට ඉදිරිපත් කර නැහැ. සැකකාර හිටපු මහබැංකුව අධිපතිවරයා අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන් තුනිකුත් කර තිබෙනවා. ඔබ නැවතත් සියත ප්‍රවෘත්ති සමගින්. අලුත් අවුරුද්ද ගැන අපි හැමෝම හොඳින් දන්නවා. ඒත් දන්න අවුරුද්දේ නොදන්න සිරිත් විරිත් චාරිත්‍ර වාරිත්‍ර කොයිතරම් නම් තියෙනවද? ඒ ගැන දැනගත්තහම ඔබ පුදුම වෙයි. අද කියන්නේ අලුත් සහල් මංගල්‍යය ගැන තොරතුරු. දන්න අවුරුද්දේ නොදන්න කතන්දරේ. අලුත් අවුරුදු සහල් මංගල්‍යය ගැන අපි අද දවසේදී දන්න අවුරුද්දේ නොදන්න අවුරුදු කතාවට කියන්න ලෑස්ති. බක්මහ අලුත් අවුරුදු සිරිත් වී ගොවිතැන හා බැඳී පවතිනවා. අලුත් සහල් වලින් දෙවියන් බුදුන් පිදීම මෙහි අරමුණ. තුන්හෙලේ අතීත වී ගොවියාගේ මේ චාරිත්‍ර දිවි හිමියෙන් ඉටු කළේ ඔවුන් මහත් බැතියේ. කමතේ රැස් කරගත් වැත කන්දේ මුල් කොටස හෙවත් මුදුන් බැතින් දෝතින් රැගෙන ගොවීහු යක්කාල වෙන් කළා. එය දෙවියන් බුදුන් උදෙසා කැප කළ අගස් කොටස. මේ ලෙසින් යායේ ගොවින් සියලු දෙනා තම සන්තක අක්යාල ගෙනවිත් එක් කෙම්බුර දිනක අලුත් සහල් මංගල්‍යයක් පවත්වනු ලබනවා. එය බක්මස අලුත් අවුරුද්දට පෙර සිරිත් ලෙස ඉටු කරන පූජාවක්. අලුත් සහල් මංගල්‍යයෙන් ඒ පළාත් චාරිත්‍රවලට මුල්තැන දෙමින් අනුගමනය කළද පළමු අග්‍රසාක්‍ය දෙවියන්ට බුදුන්ට පිරිනමා කෘතවේදීත්වය පළ කිරීම එහි අරමුණයි. දන්න අවුරුද්දේ නොදන්න කතන්දරේ. අලුත් අවුරුදු සමයේ මගේ ජනතාවගේ පහසුව සඳහා ඊයේ දින සිට විශේෂ දුම්රිය 12ක් ධාවනිට යොදවා තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. ඒ අනුව අද රාත්‍රී 7:20ට කොළඹ කොටුව සිට බණ්ඩාරවිල දක්වා වායු සමනය කළ මැදිර සහිත දුම්රියක් ධාවනය වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේට අමතරව අද රාත්‍රී 10ට කොළඹ කොටුව සිට යාපනය දක්වාත් පස්වරු 6:50ට කොළඹ කොටුව සිට ගාල්ල දක්වාත් දුම්රිය දෙකක් ධාවනයට යොදවා තිබෙනවා. එමෙන්ම පස්වරු 1:05ට කොළඹ කොටුව සිට මහවසන්තිය දක්වාත් පස්වරු 5:10ට මහවසන්තිය සිට කොළඹ කොටුව දක්වාත් විශේෂ දුම්රිය දෙකක් ධාවනය කිරීමට නියමිතයි. මේ අතර උදෑසන 9:20ට සහ උදෑසන 11:50ට මරදාන සිට ගාල්ල දක්වා විශේෂ දුම්රිය දෙකක්ද රාත්‍රී 9:50ට ගාල්ල සිට මරදාන දක්වා දුම්රියක්ද ධාවනය වනවා. මීට අමතරව පස්වරු 2:55ට මරදාන සිට මාතර දක්වාත් රාත්‍රී 7ට මාතර සිට මරදාන දක්වාත් දුම්රිය දෙකක් ධාවනය වීමට නියමිතයි. එමෙන්ම පස්වරු 1:15ට සහ පස්වරු 5:55ට ගාල්ල සිට කොළඹ කොටුව දක්වා දුම්රිය දෙකක්ද ධාවනය කිරීමට නියමිත බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මෙම අලුත් අවුරුදු විශේෂ සේවා දුම්රිය ධාවන කටයුතු ලබන 17 වනදා තෙක් ක්‍රියාත්මක වනවා. 2019 වන විට රජයේ සියලුම රෝහල් පරිගණක ගත කරන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. මේ කැබිනට් රැස්වීමේදී ගත් තවත් තීරණ කිහිපයක් අමාත්‍ය මණ්ඩලයේදී එළඹ තීරණ. අප්‍රේල් මාස 26 වන දින සිට මේ මාස 2 දින දක්වා වෙසක් සතිය ප්‍රතිපත්ති පූජාවට මුල්තැන දෙමින් ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙළක් සකස් කර ඇති බවට ආධ්‍යාත්මික සංවර්ධනයෙන් පිරිපුන් තිරසර සමාජයක් ගොඩනැගීමේ අරමුණෙන් වැඩසටහන් රසක් ඊට සමගාමීව ක්‍රියාත්මක කිරීමට නියමිත බවට බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ඉදිරිපත් කළ තොරතුරු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගෙන තිබෙනවා. 2014 අංක 33 දරන ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනත සංශෝධනය කිරීම සඳහා නීති කෙටුම්පත් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකවරයා වෙත උපදෙස් දීම පිණිස නිවාස හා ඉදිකිරීම අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ කංචු තෙල් ගවේෂණ සහ නිෂ්පාදන කටයුතු කඩිනම් කිරීම සඳහා ගනු ලැබ ඇති ක්‍රියාමාර්ග සහ සැලසුම් සම්බන්ධයෙන් වන තොරතුරු කංචු තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.
දෙදහස් දහට මාර්තු මස මුල් කාලය තුළ මහනුවර දිස්ත්‍රික්කයේ දිගන හා තෙල්දෙනේ ප්‍රදේශ ආශ්‍රිත පැතිපූර්ණ සසුන්කාරී තත්ත්වය හේතුවෙන් මරණයට පත් වූ පුද්ගලයන් තිදෙනා වෙනුවෙන් එම එක් පුද්ගලයෙකු සඳහා රුපියල් 500,000 බැගින් ඔවුන්ගේ ඥාතීන් වෙත ලබා දීමටත් එම සිදුවීම් වලින් තුවාල ලැබූ එක් අයෙකු වෙනුවෙන් රජය වෛද්‍ය වාර්තා මත පදනම්ව රුපියල් 250,000ක උපරිමයකට යටත්ව වන්දි පිරිනැමීමටත් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ පුනරුත්ථාපන නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාථන් මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා. ගොවි ජනතාවට සහන ලබා දීම සඳහා රජය ශක්තිමත් කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා. අමාත්‍යරා මේ අදහස් පළ කළේ වවුනියා ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින්. මේ ගොවි සඳහා පෝර මිටියක් ලැබෙන රුපියල් 500ක. ඒ වගේම අමතර භෝග වගා කරන ගොවි මහත්තුන්ට රුපියල් 1500කට පෝර මිටියක් ගන්න පුළුවන්කම තියෙනවා. එක ගොවි මහත්තයෙක්ගේ එක පෝර මිටියක් වෙනුවෙන් ආණ්ඩුවෙන් රුපියල් 3000ක වියදමක් දරනවා. ඒ වගේම අමතර භෝග වගා කරන ගොවි මහත්තෙක්ට අපි 1500ට පෝර මිටියක් දෙනකොට මේ කෙනෙක්ගේ පෝර මිටියක් වෙනුවෙන් ආණ්ඩුවෙන් රුපියල් 2000ක වියදමක් දරනවා. ඉතින් මේ සඳහා වියදම් වෙන අවුරුද්දකට අපට බිලියන 36ක්. එක රුපියලක්වත් රක්ෂණය සඳහා අපි අය කරන්නේ නැතුව 10,000 රක්ෂණය වෙනුවට අක්කරයක් සඳහා රුපියල් 40,000ක රක්ෂණයක් දැන් අපි ලබා දීලා තියෙනවා. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අපිව ශක්තිමත් කරලා තියෙනවා. ගොවි මහතුරුන්ව අධෛර්යමත් කරන්න නැතුව ඉස්සරහට නියඟයට මූණ නොදෙන්න මොරගා ගන්ධ වගේ ව්‍යාපෘති ඒ මොරගා ගන්ධෙන් ජලය කුරුණෑගලට ගෙනියන්න, අනුරාධපුරයට ගේන්න, වවුනියාවට ගේන්න, ඒ වගේම ඇලවේල් ටික දියුණු කරන්න, මීට අමතරව මේකට වතුර ලැබෙන වැව් ටික සංවර්ධනය කරන්න නියඟේ කාලේ අපි පාවිච්චි කරා. අපිට වර්ෂාව ලැබෙනකොට ඒ ජලය එකතු කරගන්න අවශ්‍ය සංවර්ධනය කරන්න. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.